සිනහසෙ දෝරේ ගලා ආර්ය ගුණ පතුරා මව් ගුණ ඉතිරෙන ආර්ය කිරි රස දිවසම අවදි කළා ආර්ය කිරි පෝෂණයෙන් මාපිය සිනහස සමගින් හැදෙන වැඩෙන දූ දරුවෝ හෙට දින ජය ගන්නෝ මව් ගුණ ඉතිරෙන ආර්ය කිරි සූර්ය කියලා කියන්නේ ඇත්තටම ලංකාවේ සිනමාවේ හිටපු දඟකාරම් පෙම්වතා. ඒ වගේම සාම්ප්‍රදායික පෙම්වතාකින් වෙනස් වෙච්ච පෙම්වතා. හැබැයි මට කලන් සූර්ය වටින්නේ එතනින් නෙවෙයි. කලන් සූර්ය කියන්නේ මම පොඩි කයින්ද අපි එකට يعني ආශ්‍රය කරපු පුද්ගලයා නළුවේ කැටියට හිතවතෙක් කැටියට. ඔහුගෙන් තමයි මම සිනමාව ගැන ඇත්තටම මුලදී කතා කරන්න පටන් ගත්තේ. ඔය විතර ගිහින්. එදා ඉදන් සිනමාවට ඇතුල් වෙච්ච ආදරෙත් එක්ක තමයි කලන් අයියාගේ මේ අධිකරපු උත්තේජනයත් එක්ක තමයි මම සිනමාවට සම්බන්ධ වෙන්නේ. ඊළඟ තමයි කලන් සූර්යෝගේ සුවිශේෂී චරිතයක්. ගැන මට තියෙන ප්‍රශ්නේ තමයි සමස්තයක් කියන ලංකාවේ මේ ඔක්කොම සුවිශේෂීකම ගැන කතා කරන්නේ මරුණාට පස්සේ. ඒක හරි දැන් තව වගේ වයෝවෘද්ධ කලාකරු ගොඩක් ඉන්නවා. ඔවුන් ගැන කතා කරා අපි මරුණා අපි ගැන කතා කරයි. හැබැයි මේ රට කවද්ද දුරු වෙන්නේ ජීවතුන් අතර ඉන්න විශේෂිත පුද්ගලයන්ට විශේෂ කලාකරුවන්ට මේ නිසි තැන දෙන්න සහ ඔවුන්ගේ තියෙන ගැටලු ගැන හොයලා බලන්න. ඔවුන් ජීවන්තනේ හැටි ගැන හොයලා බලන්න. ඒක කවදාවත් මේක කරන එකක් නෙවෙයි. එනිසා ඒ ගැන කලකිරීමක් තියෙනවා. කලන් අයියට සුවනින්ද ප්‍රාර්ථනා කරනවා. කලන් අයියට හැමදාම ආදරේ. ඇත්තටම අපි වෙනස් කරන මිනිස්සු. කලන් සූර්ය කියන්නේ සයිකොලොජිකල් කොන්සෙප්ට් එක. කලන් සූර්ය කියන්නේ හොඳ පර්සනලිටි එකක් තිබිච්ච කෙනෙක්. අපි දැන් කතා කරන විජය කුමාර් තුංග ඉන්නේ ගාමිණි පොන්සෙ ගැන. හැබැයි කාටවත් අපි ඇඳුම් වෙනස් කරන්න බැරුණා. කලන් සූර්ය අපි ඇඳුම් වෙනස් කළා. අපි රඟපානවා කියන එක බොරුවට කරන්නේ නැතුව ඇත්තට කරන දෙන්නගෙන අපේ කලන් සූර්ය මහත්මය. මම හැමතිස්සෙම කියන්නේ අනුන්ගේ අඳු තමන්ගේ කරගෙන ඇඳපු අනුන්ගේ දෙබස් තමන්ගේ කරගෙන කියපු අනුන්ගේ කැමරාව ඇතුලේ තමන්ට ඕන විදිහට රඟපාපු කලන් කියන්නේ කලන් නෙමෙයි තොම් කලන් කියන්නේ තොම් ඒක හැබැයි ඉතින් මෙතනින් ඉවරයි ඒක එහෙම වෙන්න ඕන එතකොට තමයි තවගෙන කියන්නේ කලන් ඉන්නකම් තව ටොන් එකකටවත් එන්න බෑ ඒකද මේ ගමන අපි හැමෝටම මතක සටහන් ගොඩක් තියලා එතුමගේ එක බ්‍රෑන්ඩ් එකක් මිනිස්සු බ්‍රෑන්ඩ් වෙන්නේ කොහොමද කියන එක ඔය දැන් අලුත් ලෝකේ උගන්නද්දී කලන් වචනයක් අතෝ කිය අපිට පෙන්නවා බොත්තමක් අරගත්තම මැරෙනකම් බෑන්ඩ් වෙන්නේ කොහොමද කියලා සපත්තු දෙකක් දැම්මම ලොකු ඇඳුමක් ඇඳම මැරෙනකම් බෑන්ඩ් වෙන්නේ කොහොමද කියලා මම සුවිශේෂ දෙයක් කියනවා සාමාන්‍ය අපි අත් දෙක මෙහෙමනේ බැඳගන්නේ කලන් අත් දෙක මෙන්න මේ පැත්තට බැඳගෙන ඇවිදිනවා පිටිපස්සට නෙමෙයි මේ අතරේ බැඳගෙන ඇවිදිනවා එහෙම රඟපාන්න අධ්‍යක්ෂකවරයෙක්ගෙන් අවසරයක් ලැබෙනවා කියන මොනතරම් පෞරුෂයක් තියෙන නළුවෙක් කියලා මන්නේ පෞරුෂය ලංකාවේ සිනමාවේ මගේ මිස්ටේක් එදෙන අවසාන මුහුතේදී ගොඩක් තිබුණා උදාම දුප්පත් කෙනෙක් කියලා පාරේ ඉන්න ඒක ඔහුගේ ජීවිතයේ තිබිච්ච දේ චරිතය තුළ තිබුණා ශ්‍රී ලවංකකමට අපි හැමදාම ආදරේ කරනවා ඒක තමයි ඇත්තම අද අපිට අපේ ජීවිතය තුළ යම්කිසි සමාජයට දායක වෙන දෙයක් තියෙනවා ඒක අපි ගත්ත සුළු පිරිසක් අතර කලන් සූර්ය කෙනෙක් මේ එයින් සත්මා මම කියන්නේ මම තමයි අපි පස්සේ